දින තුනක් පුරා හොඳට හපල් ගහපුවාම දැනෙන ව්‍යායාමික සතුට කියන්නෙම කරන්න බෑ. අපි අද අලුයෙන්ම අවදි වුණා මේ කොඩියාර් පරාය කොඩියාර් ඔක්කේ මේ පැත්තෙන් පෙරෙන මේ ගංගේ ඉතිලගෙන ගංගේ හෝය කට දිහා බලාගෙන අපිට පද්ල කච්චායනා දේවීන් වහන්සේ සිහි කරන ගමන් තව සමු ගැනීමක් කරන්න සිද්ධ වෙනවා. මගේ කෝටිම් කොල්ලු ටික බලාගෙන ඉන්න අපිට සමු ගන්න වෙලාවක් ඇති. අපි සමු ගන්නවා. දින තුනක් පුරා මාත් එක්ක මහවැලි ගඟේ හබල් ගාපු එකෝ ටීම් කොල්ල කණ්ඩායම මම බොහොම සන්තෝෂ වෙනවා. මේ තරුණ ගැටවුන්ට මේගොල්ලන්ගේ හයිය හත්තේ මට හොඳට බලපෑවා. නොඑක් අතවර සිද්ධ වුණා. එක බෝට් එකක් ඉල්ලුණා. තව බෝට් එකක් අපි ගෙන්න ගත්තා සිත්තරු කඳ උරේ සිට. දැන් ඒ නිසා බොහෝ දේවල් සිදු වුණා. ඒ හැම සිදුවීමකටම මම ඉතා හොඳින් මුණ දුන්නා. මම එකෝ ටීම් කණ්ඩායමට මගේ සුභකතුම් දෙන්නත් කරනවා. මේ ඔබේ ආයතනයටත් ඔබේ ආයතනයේ හිමිකරුවන්ටත් මගේ කීර්තිය හිමි වෙනවා. ඒත් එක්කම දැන් අද මාත් එක්ක සමුගු දුන්නට එකෝ ටීම් කණ්ඩායම මම මේ මගේ මහා සංචාරය තුළ මම සිදු කරන සියලුම ත්‍රාසජනක සංචාර ක්‍රියාවලියදී මේගොල්ලෝ නැවතත් මාත් එක්ක සම්බන්ධ වෙනවා. මම කන්දක් නගිනවා වෙන්න පුළුවන්. මම ගුහාවක් අස්සෙන් කරා වෙන්න පුළුවන්. මම ආපහු ඩිංගි පදිනවා වෙන්න පුළුවන්. නොඑක් දේවල් මේ සිද්ධ වෙන නියමිතයි. ඒ හැම සිදුවීම කරාම මට හමු වෙන කණ්ඩායම තමයි එකෝ ටීම් කණ්ඩායම. මහවැලි ගඟේ ගැට කිඹුලන් ඇල කිඹුලන් බය කරපු යෝද ඩිංගිය කරදා සිරුවක් වගේ නැමිලා ගියා. ඊ රාත්‍රී මාව බිය කරපු මං අතරමං වුණා දෝයි මට සැක හිතුණු මෙන්න මේ කඩලාන පඳුරු අස්සෙන් ගලාගෙන ආපු ඒ ගෞරවණීය මහා නදියේ මෝයකට තමයි මේ තියෙන්නේ. ඊ රාත්‍රී මම මෙතනින් ආවේ. දැන් මේ කාලේ බලනකොට හිතා ගන්නත් බෑ. මොකද උදේ කාලේ හරිම ලස්සනයි, හරිම පිරිසිදුයි, හරිම පැහැදිලි, හරිම නිවැරදි. නමුත් ඊ රාත්‍රියේ මම මා බය කළා. මා අතරමං වුණාද මේ කඩලාන පඳුරු අස්සේ මා කරකැවේ කරකැවේ මේ නිවැරදි මාවත හොයාගන්න බැරුව සිටියමත් නොඑක් තරු ලකුණුත් බැලුවා. තරු ලකුණු හරහත් උතුර නැගෙනහිර ආදී කහව කරගෙන තමයි මේ කඩලාන පඳුරු කොල්ලෙන් මම නිවැරදිම එල්ලේ මෙන්න මෙතනින් එළියට බැස්සේ. ඒ නිසා මට සන්තෝසයි. මම මගේ ගමන තරණය කළා. දැන් එහෙමනම් මේ මහාන බාලුකා නදිය ඔඩ්ඩියාර් බොක්කෙන් ත්‍රිකුණාමලයට එකතු වෙන මේ ගෝකන්න තිත්තයේ ඇවිද යන්නට හොඳ වෙලාව. එහෙමනම් ගංගාව ඔබට ආයුබෝ වේවා. මා ඔබට නමස්කාර කරනවා. මා මේ ගඟින් බොහෝ දෑ ඉගෙනගෙන ඇතිමි. මම ගඟට සවන් දුනිමි. ගඟ මට බොහෝ දෑ කියා දී ඇත. ඒ ඉතිහාස පාඩම මහා ඉතිහාස ඍෂිවරයෙකුගෙන්වත් මට ඉගෙන ගන්න නොලැබෙන ඒ මහා ඉතිහාස පාඩම කියා දුන් මගේ ගංගා ගුරු දේවයන්ට මගේ නමස්කාරය. මං එන කොඩියාර් බොක්කට. මහවැලි ගඟේ බෙරිවෙල තොටුපොළේදී ජනරන්ජන වැවේ වැව් කණ්ඩියේදී සිත්තාරු පාලම ළඟදී වෙන් වෙච්ච මගේ අජානෙය්‍ය වාහනේ මට නැවත ලැබෙනවා. බොහොම ස්තුතියි සනත් මැදිරව. දැන් එහෙනම් අපි මේක පැහැදිලි කරගෙන ඉමු මන්නා. සිතෙම ගන්න. ඔයි. පොඩාලන සන. මෙන්න තියෙනවා ත්‍රිකුණාමලේ. මෙන්න ත්‍රිකුණාමලේ අඟලේ සිටියම මෙන්න තියෙනවා කොඩියාර්වේ. මේ කොඩියාර් බොක්ක. මෙන්න තියෙනවා අපි මේ ඉන්න තැන. මේ ගින්ගේකින් තොටුපළ ඕන මහලික. ඕන මහලික. මේ පේන අපශාකා අපශාකා හැමතැනම බෙදිලා 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 ගිහින් මේන්න ප්‍රධාන ගංගාව මෙහෙම ඇවිල්ලා. හැබැයි මෙතනනේ මේ සෝමාවතී චෛත්‍යය තියෙන මේ හරිය. මනම් පිටියේ පාරම තියෙන්නේ මේ හරිය. එහෙම ගත්තොත්. එතකොට අපි මනම් පිටියේ පාරමෙන් සිට මෙහෙම ඇවිල්ලා සෝමාවතී චෛත්‍ය රායක් නතර වෙලා මෙහෙම ඇවිල්ලා බෙරවිල ගම්මානේ මේ හරිය සිත්තරු පාලම මේ හරිය. ඕම ගිල්ල 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 මෙතනින් ඕන්න දැන් ඇවිල්ලා අපි රාත්‍රී උදා වුණා මෙන්න මේ හරියදී. මෙතන සිට මේ වක්කලන් ටික මහා රෑ රාත්‍රී අපි කොහොම හරම කරගෙන හරම කරගෙන හරම කරගෙන කොහොම අතරමංග කොලාවල මම්මුරාල කිතුළුන් වල අලින් දැකලා මේ මෙතනට ආවා. මෙතන තමයි ගංගේ කියන තොට. මෙන්න ගංගේ. මෙන්න ප්‍රධාන ගංගාවේ මුහුද. මේක තියෙන්නේ මේ මෙතන මේ මෙතන මේ මෙතන මේ මෙතන මේ මෙතන මේ මෙතන ඕන්න තියෙනවා ගංගේ මුහුද. මේ තියෙන ගංගා පද්ධතිය මේ සියලුම අපශාකා මහවැලි ගඟෙන් බෙදෙන දේවල්. මෙහෙම ඇවිල්ලා මේ මහා ඩෙල්ටාව සරුසාර කරමින් කොඩියාර් වරාය මුහුදට වැටෙනවා. දැන් අපි ඉන්නේ මෙතන හරි තුනක්. මේ තියෙන රතු පාටින් මේ මහා මාර්ග පද්ධතිය. එතකොට
අපි දැන් යන්න ඕන මෙතන සිට මුතුරු දක්වා. එහෙනම් අපි ඉස්සලාම මෙන්න මේක තරණය කරනවා. මේක තරණය කරන ferry එක තමයි අපි හැපෙති තියෙන්නේ. මේක ferry එකෙන් තරණය කරන මේ පාර දිගේ මෙහෙම මෙතනත් වෙන ferry එකක් ආපහු තරණය කරන. අපි මුතුරු දක්වා යනවා. ගිහිල්ලා මුතුරු සිට අපි දෙලීම නාවක හමුදා බෝට්ටුවක නැගලා හයින බේවල්ට ගියට පස්සේ නාවක හමුදාව අපි බාරගන්නේ. එතනින් හැර දිද්දෙන දේවල් ඒක මංගලාර බාර. මලේ වූ විෂමතාව හදන්නේ මහවැලි ගඟේ. මහවැලි ගඟේ අපශාකා බොහොමයකට බෙදෙන නිසා ඒ අපශාකා හතරහා බොහෝ දූපත් වුණ නැහැ. දැන් ගංගේ ප්‍රොටමෝන ඊටස උප්පාරු කට්ටාරු මේ සියලු දේවල් වලින් දූපත් හැදෙනවා. දැන් උප්පාරු සහ කට්ටාරු නිසා කීන්‍යා දූපත හැදෙනවා. ඒ නිසා හැමතැනම දූපත් 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 යාකරනද මේන්න මේ වගේ ෆෙරිස් කියන උන්ට මං යන ෆෙරි එක එනවා. මේ ආපත් වෙන මොන බයිකෝද හරි අපූර්ව තාක්ෂණයක් සාම්ප්‍රදායික තාක්ෂණයක් නමුත් දැන් මෙහෙම දූපතෙන් දූපත මෙහෙම යාකරන ෆෙරි දැන් වෙනස් වෙගෙන යනවා ඒක නේ දැන් කීන්නේ පාලම ඊයේ පෙරදා ඉදි උනේ ඊට වඩා වැඩි පිරිසකට වඩා ඉක්මනින් වඩා තාක්ෂණික පොහොසත්කමකින් යුතුව ප්‍රවාහන සිදුවෙන්න නිසා අනාගතයේදී මේ මේවත් නව පාලම් බවට පත් වේවි නමුත් ඉතින් මේ තාක්ෂණයේ තිබුණා නම් හොඳයි. ඉඳ හිට හරි දකින්නට ඔය බොහෝ රටවල මේ පැරණි තාක්ෂණ නව පාලම් බවට පත් වෙනකොට මේ පැරණි තාක්ෂණත් එහෙම තියාගෙන ක්‍රමවේද තියෙනවා. මේ කේබල් තාක්ෂණය. මේක හොඳ ලීවර ක්‍රමයක්. සායිප්පණි එනවා වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. ගමනාගමනේ පහසුයි.